වර්ජනයේ හේතුවෙන් නවලපිටිය මූලික රෝහලේ සායන කටයුතු එන හිට තිබෙනවා. රෝගීන් විශාල පිරිසක් සායනයට පැමිණ ආපසු නිවෙස් කරා යන ආකාරයකුයි දක්නට ලැබුණේ. රෝහලේ බාහිර රෝගී අංශයේ සහ සායන කටයුතු ක්‍රියාත්මක වූයේ නැහැ. හදිසි රෝගීන්ට පමණක් ප්‍රතිකාර කරන බවයි වෛද්‍යවරුන් කියා සිටියේ. මෙ අතර වෛද්‍ය වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ නොච්චාගම ප්‍රාදේශ රෝහලේ කටයුතුද නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැති බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරයක් දක්නට ලැබුණා. වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාකලාපය ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් වුණා. අපි තිබෝ අමාරුවෙන් කුලී වැඩ කරගෙන තමයි මේ බෙහෙත් කියලා එන්නේ. ඒවාම ඉතින් මෙහෙම කරපුවාම ඉතින් ලොකු අසාධාරණයක් තමයි ඉතින් වෙන්නේ නේද? දිය වැඩිය රෝගියෙක් බෙහෙත් නැතුවම බෑ. ඉන්සියුලින් තමයි විදින්නේ. ඉතින් දැන් අද ආවා. ඊයේ රෑ හිටන් කන්නේ නැතුව ඉඳලා ලේ බැලුවා. ඒ වගේ අයයි අසාධාරණකම් කරන්නේ මේ අහිංසක ලෙඩු ගැන බලන්න ඕනේ. ඉතින් මට මේ කකුලට තමයි කිල්ලේ දාලා තියෙන ඒවත් නැහැ. මොකවත් නැහැ. ඉතින් මොකද කරන්නේ කියලා මේ කල්පනා කරා. යන්නත් බෑ පපුවේ අමාරු. සාධාරණයක් නැහැ. මේක මේ අහිංසක ලෙඩු මරණ වැඩක් මේක. වවුනියාව මහරෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ද වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබුණා. දුරබැහැර ප්‍රදේශවල සිට සායන සඳහා පැමිණි රෝගීන් ආපසු හැරී යන අයුරු අප කැමරා කාචයේ සටහන් වුණේ මේ ආකාරයෙන්. රාගම ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ද වර්ජනය හේතුවෙන් පත්ව සිටි මහත් අසීරුතාවකටයි. දුරබැහැර ප්‍රදේශවල සිට සායන සඳහා පැමිණි රෝගීන් මෙම වර්ජනය දැඩි ලෙස විවේචනයට ලක් කළා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චෝදනා එල්ල කළද දිවයිනේ සියලුම රෝහල් සඳහා ලබා දෙන ඖෂධ ප්‍රමිතීන් හා ගුණාත්මක බවින් යුතු බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන මහතා පවසනවා. මම ඉතාමත්ම වගකීමෙන් මේ රටේ ජනතාවට කියනවා, අපේ රට අපේ රටේ සියලුම රෝහල් වලට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන්නේ ඉතාමත්ම උසස් තත්ත්වයේ ඖෂධ. මම එසේ කියන්නේ මේ සියලුම ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පාලනයට යටත්ව, එවැගේම ආනයන පාලකගේ පාලනයට යටත්ව, රේගුවේ තිබෙන නීති රීති වලට යටත්ව මේ රටට ආනයනය කරන ඖෂධ. අපි කිසිම පාර්ශවයක් සඳහා අපට පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. මං අහනවා මේ බාල ඖෂධයයි කියන අදහස් පතුරවන අයගෙන් කොයි රෝහලේද එවැනි බාල ඖෂධයක් නිසා රෝගියෙකුට අතවරයක් කරදරයක් වෙලා තියෙන්නේ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අසාධාරණ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ උපසභාපති වෛද්‍ය රුචිර සරණපාල මහතා පවසන්නේ. වර්ජිත වෛද්‍යවරු කියා සිටින්නේ ඔවුන් රෝගීන් වෙනුවෙන් තමයි මේ වර්ජනය කරන්නේ කියලා. නමුත් මම කියන්න කැමති, රෝගීන් වෙනුවෙන් වර්ජනය කරනවා නම් මේ උදේ සමහරලාවට කෑම වේලක්වත් නැතුව රෝහලට පැමිණෙන අහිංසක දුප්පත් අම්මලා තාත්තලා ආච්චිලා සීයලා සායනයට ආවහම අද වෛද්‍යවරු වර්ජිතයි, ඒක නිසා අද බෙහෙත් දෙන්න බෑ කියලා හරෝලා අරින එකෙන් එතුමාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා මම ප්‍රශ්න කරනවා.